අද අපි YouTube වාහිනියෙන් කතා කරන්නේ ලෝ සිටින විශාලතම එමෙන්ම ශක්තිමත්ම සුනක වර්ගයන් පිළිබඳවයි. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා ඉල්ලා සිටින අතරම සුනකයින්ට ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම අපි කලින් කරපු video වල links අපි මේ video එකේ පහළ description කියන කොටසට එකතු කරලා තියෙනවා. ලෝ විශාලතම සුනකයින් බිහි කිරීමට හේතු වුණු කරුණු මොනවද කියලා අපි පළමුවෙන්ම විමසා බලමු. ලෝ ප්‍රධාන වශයෙන්ම මෙවැනි සුනකයින් බිහි කර ඇත්තේ දඩයම් කිරීමට, විලෝපකයන්ගෙන් පශු සම්පත් ආරක්ෂා කර ගැනීමට හා ආරක්ෂකයන් ලෙස. මොවුන් කෙතරම් විශාල හා බියකරු පෙනුමකින් යුක්ත වුවද තරමින් විශාල ප්‍රමාණයේ සුනකයින් සාමාන්‍යයෙන් ආදරණීය පක්ෂපාති හා සැහැල්ලු පුදු ගති ලක්ෂණ වලින් යුක්ත වේ. මොවුන්ට ශරීරයට අවශ්‍ය දෛනික ව්‍යායාම නොලැබුණහොත් මෙවැනි සුනකයින් ඔවුන්ගේ ශරීරයේ විශාල බව නිසා නිතරම සිදු කරන්නේ නිද්‍රාශීලීව කාලයගත කිරීම. මෙමගින් මොවුන් ලෙඩ රෝගවලට ගොදුරු වී මිය යාමේ අවදානමක්ද තිබේ. මෙවැනි සුනකයින් සිරතරෙක් ලෙස ඇති දැඩි කරනවා නම් ඉඩකඩ ඇති කූඩුවක් තිබීමද අත්‍යවශ්‍යයි. මෙවැනි විශාල ප්‍රමාණයේ ශක්තිමත් සුනකයින් සමග ඔබට අත්දැකීමක් නොමැති නම් ඔවුන් සතු ආරක්ෂා කිරීමේ හා දඩයම් කිරීමේ ඇති සහජ බුද්ධිය ඔබට ගැටලුවක් විය හැකියි. ලෝ සිටින විශාලතම සුනකයින් අතරින් කොකේෂියන් ෂෙපර්ඩ් වර්ගයේ සුනකයින්ට ප්‍රමුඛස්ථානයක් හිමිවේ. කොකේෂියන් ෂෙපර්ඩ් සුනකයා ලෝ ප්‍රථම වරට බිහි කරනු ලැබුවේ උතුරු කොකේසියානු ප්‍රදේශයේ. මෙම සුනකයා උරහිස දක්වා අඟල් 30ක පමණ උසකින් සමන්විත වන අතර බර රාත්තල් 130ක් පමණ වේ. එසේ වුවද මෙම සුනකයාගේ ඇති ආදරණීය ස්වභාවය හේතුවෙන් මෙම සුනකයා ලැබ්ඩෝ එනම් උකුල මත තබා ගැනීමට හැකි සුරතරුකු ලෙස හඳුන්වනු ලබයි. මාංශපේශි පිරුණු ශක්ති සම්පන්න කොකේෂියන් ෂෙපර්ඩ් සුනකයා තර්ජනයක් ඇති සෑම අවස්ථාවකම දරුණු නිර්භීත හා ආත්ම විශ්වාසී පිරුණු ස්වරූපයෙන් කටයුතු කරයි. එමෙන්ම මෙම සුනකයින් නිසි ලෙස පුහුණු කරනු ලැබුවහොත් නිවැසියන් හා අනෙකුත් සුරතරුන් සමග සම්බන්ධ විය හැකි ආදරණීය මෘදු හා කාරුණික සුරතලෙකු බවට පත්වනු ඇත. වසර ගණනාවක්සේ මෙම සුනකයින් දේපළ ආරක්ෂා කිරීම වලසුන් වෘකයන් වැනි විලෝපිකයන්ගේ බැටලුවන් හා අනෙකුත් ගොල්වල සතුන් ආරක්ෂා කර ගැනීම මෙන්ම නොයෙකුත් රාජකාරී කටයුතු සඳහා භාවිතා කොට තිබේ. නමුත් මොවුන් වර්තමානයේ වැඩිපුරම භාවිතා කරන්නේ මුරකරුවන් හා සුරතරුන් ලෙසයි. එමෙන්ම වර්තමානයේ මොවුන් ප්‍රදර්ශන එසේත් ඇතිනම් ෂෝ ක්වලිටියකට ගැලපෙන ලෙස බිහිකොට ඇත. දිගු ලෝමවලින් සැදුම්ලත් කොකේෂියන් මවුන්ටන් ෂෙපර්ඩ් හා කුඩා ශරීර ප්‍රමාණයකින් හා කෙටි ලෝම සහිත ස්ටෙප් ෂෙපර්ඩ් යන අභිජනන වර්ග දෙකද මොවුන් අතර වඩා ජනප්‍රිය සුනක වර්ග වේ. මොවුන් නිතරම පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බැවින් පිටස්තර පුද්ගලයන් මෙම සුනකයින්ගේ තර්ජනයට ලක්වීමේ ඉඩ ප්‍රමාණයද ඉතාමත්ම අධික වේ. සැබවින්ම මෙම වර්ගයේ සුනකයෙකු ප්‍රථම වරට ඇති කරන්නෙකුට මෙම සුනකයා සුරතලකු ලෙස හදා ගැනීමට දැඩි පුහුණුවක් හා සමාජයට අන්තර්ගත කිරීමක් අවශ්‍ය වේ. සියලුම පවුලේ සාමාජිකයන් ඇසුරෙහි මනා පුහුණුවකින් මෙම සුනක වර්ගය ඇති දැඩි වුවහොත් මොවුන් ඉතාමත් කීකරු ආදරණීය පවුලේ සාමාජිකයෙකු වීම අනිවාර්ය වේ. මෙම සුනක වර්ගය ඇති කිරීමේදී ඔවුන් සතු අසීමිත ශක්තිය හේතුවෙන් කුඩා ළමුන් හා වයස්ගත පුද්ගලයින් සමග මෙම සුනකයින් ඇවිද්දවීමට කටයුතු නොකළ යුතු බව ඔබ තරයේ සිහි තබාගත යුතුයි. ඊළඟ වීඩියෝවෙන් අපි කතා කරමු ලෝ බරින් වැඩිම විශාල සුනකයා වන ඉංග්‍රීෂ් මස්ටිප් වර්ගයේ සුනකයින් ගැන.